එතකොට සංඝයා කෙරෙහි අතල ශ්‍රද්ධාව කියන්නේ මහත්යෝ සංඝයා කියන්නේ මේ මමවත් මේ ස්වාමීන් වහන්සේවත් පන්සලේ හාමුදුරුවන්වත් නෙමෙයි. අපි නියෝජිතයෝ විතරයි. අර අතීතයේ වැඩ සිටියා වූ අර සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ, මොග්ගල්ලාන මහෝත්තමයන් වහන්සේ ආදී වූ ඒ අප්‍රමාණ ගුණයන්ගෙන් ඥානයන්ගෙන් බබලන ආර්ය මහා සංඝයායි සංඝරත්නය හැටියට ගනින්නේ. අර සිල්පද 227කින් පරිපූර්ණ වෙච්ච සංඝයා. තේරෙනවද? එතකොට බුදු සංඝයාගේ ශ්‍රද්ධාව සකස් කර ගැනීමදී අපි එකක් හිතන්න ඕනේ විශේෂයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාසාය කණ්ඩක කියලා කෙනෙක් පහළ වෙනවා අනාගතයේදී. ඒ කාසාය කණ්ඩක තුලින් සිවුර ගැලවිලා තියෙන සිවුල හැරිලා තින්නේ. එයා සරමක් එක්ක කලිසමක් ඇඳලා කහපාට නූලක් විතරයි බැඳගෙන ඉන්නේ. ඒ නූලෙන් තමයි යා සංඝයා කියලා අපි හඳුනගන්නේ දාත. මේ කාසාය කණ්ඩක ගෙයක් හදාගෙන කසාදයක් බැඳලා ළමයි එක්ක මාළු මරාගෙන මස් මරාගෙන කාලා ජීවත් වෙන්නේ. එදාට මහත්වයේ කාසාය කණ්ඩකට සාංගික කරලා දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාසාය කණ්ඩකට සාංගිකව දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරම් දුස්ත්‍රිල කාසාය කණ්ඩකට දානයක් සාංගික කරන්න පුළුවන් කියන්නේ මහත්වයේ එදා එයා තමයි සංඝයා. ඒ කියන්නේ ඒ දුස්සීල පුද්ගලයා තමයි එදාට ලෝකයේ ඉන්න සිල්වතා. ඒ දුස්සීල පුද්ගලයා ඒ තරම් සිල්වතෙක් නම් එදාට ලෝකයා මොනතරම් දුස්සීල භාවයක් වෙයිද? අන්න එතන හිතන්න ඕනේ. තේරුණාද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් අච්චල දුස්සීල කාසාය කණ්ඩකටත් සාංගික කරලා දන් දෙන්න කියලා අද අපේ හාමුදුරුව කොණ්ඩේ වැව්වා කියලා රැස්සා කෙවුවා කියලා වැරද්දක් කළා කියලා අපි ගැටෙන්නේ නරකයි. මොකද බුදුරජාණන් වහන්සේ අතන පනවලා තිනවා අපිට. කාසාය කණ්ඩකටත් දන් දෙන්න සංඝයා ආරමුණු කරගෙන. කාසාය කණ්ඩක කොහොම ජීවත් වුණත් වැඩක් නැහැ. ඒගොල්ලෝ කරන අකුසල් ඒගොල්ලෝ අරන් යාවි. අපිට ඒක අදාළ නැහැ. ඔබලා සංඝයා ආරමුණු කරගෙන යාට කරන වත්පිළිවෙත් කරන්න. තේරෙනවද? ඒ නිසා කොයිම වෙලාවක සංඝයා කරේ අතල ශ්‍රද්ධාව සකස් කරගන්නවා නම් මේ ආරන්නේ මේ පන්සලේ මෙයා කොණ්ඩේවවනවා මෙයා කහපාට සිවුරු මෙයා දුඹුරු එහෙම බෙදන්න යන්න නම් එපා. ඒ බෙදින් ඒගොල්ලන්ගේ තිබුණද? බුදුරයන් වහන්සේ එම නිකාය හැටියට හාමුදුරුව හැටියට බෙදුවේ නැහැ. සියල්ලම බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. සියල්ලම බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන තැන ඉඳලා බුදුරයන් වහන්සේ කාසාය කණ්ඩකට සාංගිකව දන් දෙන්න කි පුළුවන් කියන කාරණය මතක් කරලා ඔබ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුට තමන් සංඝයා කින අරමුණින් දන් දෙන්න. එහෙම නැත්නම් සද්ධාව සකස් කරගන්න බෑ සංඝයා කරු. අපි බෙදන්න ගියොත් බුදුරයන් වහන්සේම බෙදන්න එපා කියලා කියනවා. නේද? අර සුභද්‍ර කියන භික්ෂුව මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් එක්ක යනවා අර 500ක් භික්ෂූන් එක්ක. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හිතනවා මේ හරිය බුදුරයන් වහන්සේ ඉන්නවාද කියලා හොයලා බලන්න ඕනේ කියලා. එතකොට බමුණෙක් එනවා නෙළුම් මලක් අරගෙන. ඒ බමුණගෙන් අහනවා කාශ්‍යප මහ රහතන් වහන්සේ බමුණ මේ කිට්ටුව බුදුරයන් වහන්සේ වැඩ ඉන්නවාද කියලා. එතකොට බමුණා කියනවා බුදුරයන් වහන්සේ මේ ඊයේ පිරිනුවන් පෑවේ. අන්න කුසිනාරාව පිරිනුවන් පාලා මම මේ එතනින් බුදුරයන් වහන්සේට දේහයට අවසන් ගෞරව දක්වලා මේ මලකුත් අරන් එන ගමන් කියලා. එවල තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දන්නේ බුදුරයන් වහන්සේ පිරිනුවන් පෑව කියලා. ඊට දවස් දෙකකට වගේ ඉස්සෙල්ලා පිරිනුවන් පාරතියි. ඒ වෙලාවේ සුභද්‍ර කියන භික්ෂුව ඔතන ඉඳන් කියනවා සතුටු වෙලා දැන් කාවවත් බය වෙන්න එපා. ඇයි කාවවත් හඬන්න එපා? එතන පුතක් දෙන හාමුදුරුවෝ හඬන්න ගත්තා. දැන් හඬන්න එපා. දැන් අපි නිදහස්. අපිට දැන් නීති පනවන්න විනය පනවන්න කෙනෙක් නැහැ. අපිට රැයට කන්න පුළුවන්, දවල්ට බොන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් හඬන්න එපා. අපි දැන් නිදහස් කියලා. එහෙම කියද්දී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආවේ ලෙව්වේ නැහැ. ඒ ලෝකේ ස්වභාවය. නමුත් පළවෙනි ධර්ම සංග්‍රහය තුලින් ශාසනය පවිත්‍ර කළා. නමුත් එතනදී මොකක් කරන්න ගියේ නැහැ. ඒ ධර්මතාවය. ශාසනය වැරදි කරපු නිසායි, ආමුදුරුව වැරදි කරපු නිසායි විනය නීති අපිට 227ක් පැනෙව්වේ. භික්ෂුණීන්ට විනය නීති 308ක් පැනෙව්වේ. ඒ කියන්නේ අදට වඩා දුස්සීල වූ සමාජයක් එදා තිබුණා. ඒසා වැරදි කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ කොතනකවත් ගැටුන්නේ නැහැ. ඒ ලෝකේ ස්වභාවය. එයා කරන අකුසල් එයා අරගෙන යාවි. අපිට තියෙන්නේ ඒ අකුසල් අපේ ප්‍රයෝජනේ අරගෙන අපි මෙතන මිදිල යන. ඒවා කමටහන් කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ ලෝකයෙන් මිදිල යන තැනට සකස් කරගන්න. ඒක තමයි තෙරුවන් කෙරෙහි අතල සද්ධාව. ඊළඟට ආරේකාන්ත සීලය. මම දැන් සීලය ගැන කිව්වා.